දහලක් ප්‍රර්ථතනා කරනවා කඳදුරට ගුවන දරියත් සමග එෙක්ව සිටිනපගේ අසන්නන්ට. අදප මේ වේලාව වෙන් කරගැනට දහස් කලේ කාලින වශෙන් වැදගත්වන්නාව කාරණාවක් පිබඳ අවධානයමු කරන්නට මෙ දීර්ග කාලයක්තිසේ අපගේ අවධානයට ලක්ව තිබූ කාරණාවක්. පහුගේ කාලසීමාව තුර අපේ රටේ සහ ලෝකය පුරා්‍යාපතවනු ගෝලීව සංගත තත්වනිසා තරමක් දුරට ඊට යොමු වූ අවධානයේ අඩුවක් අපට දක්නට ලැබුණනත් මේ හා සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය අකණ්ඩව ක්‍රියාත්මක ඕනා. අපි මේ කතා කරන්නේ හඳුනා නොගත් වකු ගඩු රෝගය සම්බන්ධයෙන්. එත්තරකාලයක් මේ ගැන අපප දීර්ග වශයෙන් සාකච්ඡා කරලා සෙලු මාධ්‍යවලින්. මේ පිළිබඳ විශවධානයොමු කරමින් මධ්‍යම පලාතේ වකු ගඩු රෝගයට ලක්ව සිටින රෝගීන්ගේ සේවා සහ ප්‍රතිකාර අවශ්‍යතා පිළිබඳව විමර්ශනාත්මක පර්යේෂණයක් හෙට දවසේ පමත්වන්නටයුතු සෝදාෑනම් කරගෙන තිබෙන. මොකද මේ අවස්ථාව නැන මෙයින් කුමක්ත කරෙන්නේ ඒහ සම්බන්ධය ඔබ දැනුමත් කරන්නට අද දවසේ අප අපගේ මැදිරීට ආරාධනා කලාා මහනුවර දෙස්ත්‍රික් ප්‍රාදේශය වසංගතවේ ද්න වෛද්‍ය පසන් ජයසිංහ වෛදතුමාන්. අයිබෝන් වදතුමනක් අයින් වර්දමන් සවසන් යක බතුන්ට. දධදෙන් පලාතෙන් වකු ඩු රෝගයට ලක්ව සිටින රෝගීන්ගේ සේවාසාහ ප්‍රතිකාර අවශ්‍යතා පිළිබඳව සිදු කරනගු විමර්ශනාත්මක පර්ේෂණය. ඇත්‍රම මේක කියද මට තු ල ඇව ඇත්‍ර ොක්ද මේ සිදුවන්නේ මොකදමින් කෙරෙන්නේ කුමක්ද දේසාකච්චාවට පාන වන්නේ මකමත තුමග පැද කර ම ඒ කියන්නේ දැන් අපි දන්නවා පහුග දශක දෙක උතුන ආශ්‍රිතව ලංකාවේ හඳනා නුගත් වසුකතු රෝගීන්. එඇද හඳුනාන ගත්ක්ගත් රෝග කිබවාම මේ වගුවඩට රෝගින් ඳුනාගෙන තියෙනවා නෞතේ සඳහා නිශ්ිත හේතුවක් හඳුනාගෙන නැහැ. ඉතිං බහුල වශයෙන් රජරට සහේ ගොවි ජන පදාශ්‍රිතව මේ රෝගින් අර්ථ වෙන්ඩ ගත්ත. එතකොට මධ්‍යම් පලාතට අදාලවත් පිල්ගමුව සහ හසල්ලක ප්‍රදේශ ශත්‍රිතව සැලකයුතු ප්‍රමාණයකින්. හේතුව නිවැරදි හඳනානොගත් වකුගඩු රෝගින් බහුලල් වශයෙන් අපි අත් දකිනවා. එතකොට දැන් අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක වෙන. ඒ වගේ බොහෝ සහ රාජ්‍යනෝනා ඇතන මේ වකුගඩු රෝගින් වෙනුවෙන් එගුලන්ගේ අවශ්‍ය ප්‍රතිකාර සහ අනෙකුත් අවශ්‍යථාව වෙන වෙනුත් කැපවෙනවා. නමුත් අපි දකිනා බොහෝ අවස්ථාවලදී සහ බහුතරයක් වකු ගඩු රෝගීන් මේ රෝගයක් සමඟ දැවන්ත සමාජ ආර්ථික සහ පුද්ගලිකමය අරබුද වලට ලක්කෙනවා අපි දන්න දැන් රෝගයක් වැලඳර හාම පලවෙනටම දැනන්න දේ තමයි මර නැබිය එදකොට නිශ්චිත ප්‍රතිකාරයක් හරියටම නැති රෝගයක් එකහම ඒ ගැනෙන මානසික පීඩාකාරරි තත්ව ඉතාම ඉහලායි ගේ තමයි තමන්ගේ එරැකයා කටයුතු අ දෙවල් කරගෙන ඇඩ බැරි වෙනවා එතකොට රෝගයට ගොදුරුවවෙන්න වැඩි වශයෙන්ම මේ පවුල්ලල ඉන්න පුරෂ පාර්ශවය අවුරුදු හතලිස් පහ පණහා වගේ කාලයක දීතින් එතකොට දරුවෝ ස්වාධීන වෙලා අනෑ තවම. ඉතින් මේ ව කැටලුත් එක්ක මේ රෝගයත් එක්ක දැවන්ත ජීවන අරුබුදයකට බද්ගලය යන. සෞඛ්‍යසේවයට විතරක් සීමවෙච්චකාරණයක් නෙමි අපිට පුළුව අංග්‍රෝහල් හදලා සා එනකොඩ නගලා එතකොට සෞඛ්‍යසේවා උපරිමාකාරයෙන් දෙන්න ඉතිං නමුත් සෞක්‍රපතිකාර පමණමද මේ රෝගීන් එක්ක ගැටෙන ප්‍රශ්න. එතකොට අපිමි පර්ර්ේෂණයෙන් උත්සාහ කරේ මේ රෝගීන් හුණ දෙන සෞඛ්‍ය මේසාහනෙකුත් ගැටලු මොවාද කිය එක අඳුන ගන්න පුළුල් වශයෙන්. රෝගයාගේ පැත්තෙන් උකද අපි ගොඩක් වෙලාවට අපි දකින්නේ වද්‍යවරු හැටියට සෞඛ්‍ය පැත්තෙන් රෝගයාගේ අවශ්‍යතා මෙන්න මේ ප්‍රතිකාර ගතය යුතුයි මේ දීවල් කළ යුතු ඉහෙමකෙන නමුත් තරෝගයාට දැන නදී ඊට වඩා වෙනස්යෙන්න්න පුළුවන් ඒක මොකක්ද එතකොට රෝගයාට මේ සමාජ ක්‍රමින් හරි රටේ තියන සෞඛ්‍ය ශේෂත්‍රයෙන් හරි අනෙකුත් පරිපාලන මේ හරි වෙන කුත් සේවා සපේ නායතන වලින් ලැබෙන්න්නේ රූගයටට අශ්‍ය දීමදඇන්න මේ අතරේ තියෙනවා නම් අඩුපාඩුවක් කන්නේ අපි කොහොමද පුරුවන්නේ මේවකෙන තමයි මේ පර්යේේෂනයේදී අප සාකච්ඡක් කරේ ඒ පහුගිය අවුරුද්දක්ක විතර කාලයක් තිස්සේ කරන ලද පර්ේෂණක ප්‍රතිපාල ඉල දැක්වීම තමයි හිෙට ග්‍රන්් කැඩි නොට්ලෙද සිදවෙන හොඳයි ඔබට ය පැදිල බෝද බැන ඇති හෙට ්‍ර න් ැඩියෙන් හොටල් ප ලස් ේද ුමක් සිදුවන්නේ කියෙලා. දැන් අවරුද්ධක විතර පරර්ේෂණයක ප්‍රතිඵල එලි දැක්වීමක් මහිතන් මේ කාලසිීමමතුල බොතුමන්ලා අකන්ඩව ක්‍රියාත්මකුණා රටේ තත්ව සංගතත්වයක් ති බියදී මේහා සම්බන්ධෙන් තියන අවධානේ බිඳුවක්හෝ අඩ නොක ඒහ සබන් බතුමල් කටයුතු කෙලා මේ කාල මතු බතු ඇතර ොනමගේ ක්‍රියාකාරකම ද නිරතවන හොදම මජ දන සිදදු කල හිදී ලබාගත්ත දත්තවාර්තා මොනවද. ඇත්තටම අපි නිලවශයෙන් ගත්තොත් පෞගේ කාලේ පවග අවරුද දෙැක් තර කොයි්ඩසංගතය එක්කතමයි අප මුළු සෞක ශෂේත්‍රීම හැපමි හිටි. නමුත් විශේෂෙන් සඳහන් කරන්නඩුව නම ඇඩරා ඇතනය සහ යුරෝපය සංගමය මූලිකත්වයෙන් කටයුතු කරන ඇසෙන් කියන ව්‍යාපෘතිය. මේ මේ කොවි් වසංගතය ආරම්භ කරන්නත් ප්‍රථමයෙන් මේ සම්බන්ධයෙන් පිවුරුපත් සකසලා තිබුණේ ගැන මේ වක්්ගඩ රෝගීන් මහුණ දෙන ප්‍රශ්න සහ තියන සේවාවන්න වල උනතාවයන් පිළිබඳ හොයල බලන්න ඉතින් අපි එක සංවිධානය කරග හිඳ්‍රයා නමුත් කොවිඩ්ඩංගතයේ නිසා යම්යම් ආකාරයක අභියෝගයන්ට නවත්ත මූුණ දුන්න උනත් අපිට පුළුවන් වුණා අප සෞඛ්‍ය අප පර්ේෂණ කණ්ඩායමට මේක සාර්ථකව කරන්න එතකොට අප පර්ේෂණ කණ්ඩායම් විසින් විල්ගමුව සහඒ ආශිත ප්‍රදේශවල රෝගීන් මුණ ගැහිලා ඒ රෝගීන්ගේ රෝගතත්ත්වයන් සහ ඒ රෝගීන් සමඟ කතාභා කරමින් ඒ තියන සමාජර්ථික වටා පටාව තියෙන දත්වයන් එකතු කරගෙන ඒවා පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයන් නොස්සේ. අපි විශ්ලේෂණය කර ඒ විශ්ලේෂණය කරල තමයි මේ ඇනිගමනයන්ට එළඹුණේ සහ ඒ නිගමනයන් නොස්සේ අපි දෙන නිර්දේශයන් මොන අද මේ පර්ර්ේෂණය මගින් අපිට හොයාගත්ත දේවල් අපි ඉස්සරහට මේක එගැන මේ රෝගීන්ගේ ජීවනතත්වය නගා සිටුවන්න්න දහම තමයි ෙරුණේ හදයි වද්‍ය පසන්දය සිහදම ඇතරම දැඟ තුමල්ල මුල්ම මර්ෂ ත්මක පර්ෂණයට ර ග බෙන්නේ මාතති ෙස්්‍රරිකට ඇත්ව ව විල්ගම ප්‍රදේශ ිල්ග ම ල ම අපට එක්වර තකු තරමක් දුෂ්කර තරම් ගීරණයට ලක් න නු සංවර්ධන ලක්ෂ අඩුවෙන් දක්නට ලැබෙන ප්‍රදේශක්. එතන්දිර වකු ගඩ රෝගේයට ගොදුරුවීමේ ප්‍රවණතාවත් ඒ ප්‍රදේශවාසින්ට වැඩි අවදාහනමකට ලක්වදාාතියෙනවා. ප ද ර ැ වි ොඩ රෝග හඳුුව නොගත් ගු රෝගෙනන කතරද රජල ප්‍රදේශන දානම කරන ිද තුරග ඒක ප්‍රධාන වශයෙන් එකක් තමයි පර්ීෂණි කිරමි අවශ්‍යතාවය තිබුණු අපි ඇසන් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණේ මධ්‍යම් පලාාති මාතලි ප්‍රදේශ ආශ්‍රිතව තමයි ඒ අංක එක්ක එතන. දෙවැනි කාරණය මයි දැන් අපි මධ්‍යම්පලාාත් තුළ වැඩියෙන්ම රෝගීන් නොගගඩරෝගින් වාර්තා වෙන්නේ ප්‍රදේශ තුළ එතකොට අපිට වකුගඩරෝගීන්ට සමස්ත වශයෙන් ලංකාවේ තියන සේවා අවශ්‍යතා පිළිබඳ අපි විමර්ශණය කරන්න කිියත් ඒක තියෙන විදත්ව වෙන වැඩි සහ ඒක විසඳන්න තමාරුයි නමුත් අපිට තියෙන ගැටලු සහ සේවාවශ්‍යතා කියන දේවල් ඒ පුද්ගල වපසරිය මත සීමා වෙනවා. පිදන්න හම දෙස්සම රෝගක තියෙන ලක්ෂණ ස්ථානය වෙලාපසා පුද්ගලය අනුව වෙනස්සේ න එතකොට ඒ අවට ප්‍රදේශයට තියෙන ගැටලුව විශේෂිත ගැටලු මොනවාද. එතකොට ඒ කඳු ගත්තොත්මයි අපිට ඒ ගැටලු ඉලක්ක කරගත් විසඳමක් අපිට දෙඩ පුොළවා. එතකොට මේක හේතුව නිසා තමයි විල්ගම ප්‍රදේශය ඔය කියපු සියල්ලු හේතු අරගෙන තමයි අපිට විල්ගම ප්‍රදේශය තුළ මේ පදේශනය ව්‍යාත්මකර හ දෙැන බොහෝවිට හඳුනාගෙන නොමැති වකුගඩ රෝගයටට බලපාන්නා හේතු සසාකච්චා කර නෝබතුමල්න්න විශේෂවධානයමක කන ට වට වෙනස් පටික ඩක්කර. මීට ලක්මන රෝගීන්ගේ සේවාසා ප්‍රතිකාර අවශ්‍යතාව මොනවද ඕන්ටත් සාමාන්‍ය පපුර වශේක්විට පුද්ගලෙක් විදිහට මන්ගේ දිනිදාාකයතු කරගෙන තමන් ජීවිත පවත්තාවගෙනට අ වශ්‍යකන පසුබිම සකසාදීම.ම මෙතින්දි මොනවගේ කරනා පිරිිබඳ පිරිිබද දබතු මන්න අවධානයම වන්. ඇත්තටම දැඟ අපි මොලදීම බැලුවේ මේ තියෙන සෞඛ්‍ය සේවාටික ලබාගන්න රෝගීන්ට මොනයමහෝ බාධාවක් තියෙනවාද කියලා. ඒවගේම ඒවා ඒ තියෙන සේවාවන් මදිද කියනද. දැඟ පර්ේෂණ යනකොට අපිට තේරුම්ගිය දෙයක් තමයි අවශ්‍ය තරම් සේවාවන් තියෙනවා. නමුත් සේවාවන් ලබා ගැනීමේදී යම් යම් දුෂකරතා සහ බාධක තියෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් දැංඟ ඇති කාරන සායනයකට සහභාගිවීම සඳහා ඇ නිවසේඉදලා යන්න තියන දුර ඒ දුරත් එක්ක යන්න තියෙන්න ප්‍රවාහණ පහසු ම මොකක්ද පුද්ගලික වාහන මේ හැමගෙනෙකුට මැන්නේ එතකොට පුුදු ප්‍රවාණසයේ විපාවිච්චි කරන්න වෙනවා එතකොට කල්ලඇතුව යෑමේදී ලොකු වෙලාවක් ඒ සඳහා මිඩංගු කරන්නෙන වෙලාවා වැඩිවෙන්න වැඩිවෙන්න අමුතර වියදංග්‍රාශියක් ගොඩනැගෙනවා එතකොට ඒ අන්න මේක නිසා ඒ පුද්ගලය අයන අරපුදේමකක්ද. අපිට ඒකට දැන් අපි දීමනාවල් ඒ වගේ දෙවල් සපේ නවා. ඒ දැපයන දීමනවල් මේ රෝගයේ නිසාම හටගැන අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවක්ද. ඒ වගේම තමයි තමන්ගේ ජීවන රටටේ අරගෙන ඇවිල්ල මැදිවස ට එනකොට මේ රෝගය නිසා ඇන හිටිනවා. එතොට මගේ යපෙන්න්නන් සහඒගුල්ලෝ මහුණ දෙ අරපුද මුණක්කක් තියෙනවාද. ඒවට කොහොමද ිනිස්සු දැනට යොදා ගන්න ක්‍රම මොනවාද විසඳුම්. ඒ විසඳුම් වඩා හොඳ ඒකද වඩා ප්‍රායෝගිකදේකැන් කරන්න දෙයක් නැතිකමට යන විසඳු මද. ඒකට ඒකට පොඩි කෑල්ලක් නැද්ද අපි බලබාරින් හැටියට අපිට සමහර දෙේවලට චූටි වෙනස්කංකරීම ඇති ලොකු ප්‍රප්‍රරජණයක් ගන්න කියන එක. ඒවගේම තමයි ඉදැංග විධ රාජනෝට සංවිධාන වලින් එතකොට සමාජ සේවා ආයතන වලින් රජයෙන් සහ සෞඛ්‍යංශවලින් විධාකාර සේවාවන් ලැබෙනවා එතකොට මේ නිසි ලෙස කේන්දරගත වෙලා ඒ රෝගයාට අවශ්‍ය පුද්ගලයාට අවශ්‍ය විදියටටම මේ සේවාව යනවදමන්න මේ කාරණ වල තියන ඒ අපි කියනවා මේ සල්ෝජෙන් ගැප්ස් තියෙන පූණතාවයන්ටික ඒගැන තමයි මේ අවධනි සම්පූර්ණයම යොමූුණේ අපිහේතුව සොයා ගැනීම කිසි උත්හයක් දැරුවේ නෑ අපි ද මේ පර්ේෂණය තුළදී දැග මේක සෑහන කා ඇති සේ දශක තුනක් දෙෙේ අපි හොයනවා හැබැයි මේඒ හේතු සොයා ගන්නා අතුරු රෝගයට ගොතුරුවෙන පුද්ගලීෙන් ගොතුරීම සඳහා වැලැක්වීමට උත්සාහ දැරීම ස ගොතුරච්ච පුද්ගලින්න්නේ රෝග නිසා මරණයට පත්වෙන දවස හෝ වෙනත් සංකූලතාවයට පත්වෙන දවස් හැකි උපරිම ප්‍රමාණයෙන් පිටු පසට දැමීම ල හඳ මයි ඩක් ද ోෙ හේතු යි හෝ නෙක් න න කළ රසානික හර නම් සා නි ස . බොහෝ පිරිසක් සහ ාගවනවා ඇයහ සම්බන්ධෙන් කටයුතු කරන කියගේපල ොටිමගේ ප්‍රධානතය පැත්වන්නේ කොමද වැඩි්ටන සංවිධාන රායන්නේ ඇතර වැඩසටන සංවිධානය වනේ පර්ේශණය පිටිපස්ස සීටපු හොදැන්ත ආයතනය තමයි වැඩරා ඇතන සහ ඇසෙන්වයාපෘතිය අදාල ඒ කාර්මණ්ලේ සහ ඒ පුද්ගලවප සරිය එතකොට සංගුධ සම්පූර්ණ මේ තියන පර්යේෂණ සැස සංවිධානය වෙන්නේ ඇතනේ මගින් එතකොට ඇතට මම ඇතුළුව අපි පර්යේේෂණ කණ්ඩායමකරේ මේකට අශ්‍ය තාක්ෂණික දායකත්වය සැපවීම. එතකොට තියන පර්යේෂණ සැසය තුළදී අපි මධ්‍යම් පලාත ගරු ආණ්ඩුකාරවර ලිච්තුු ගමගේ තිතුමා ප්‍රමුඛ රජයි සහ පළාත් සභාවේ මේ සම්බන්ධ වගකීම් දරණ අංශයන් නියෝජනය කරන ප්‍රධාන රාජ්‍යතාන්තශික නිර්ලධාරීන් මේ ඉදිරියේ මේ අපි පර්ේෂනයේදී සොයාගත්ත කරුණු අපි ඇගැන්නේ ලබා දෙෙනවායිකැන් ප්‍රකාශ කරලා සිටිුව සහ එතනද මේ හොයාගත්ත නිර්දේශයන් ඉදිරියට ගෙන යන්න පුළුවන් ක්‍රමවේ දමකක්ද කිය එක ගැන සාකච්ඡා කිරීමක් සිද්ධය. හදයිම විශ්වාසක නොමේ යාන්ත්‍රනය වඩාත් විදිමත්ව ක්‍රියාත්මක වීම තමයි හැකිියවල බෙන්නේෙ අප බලාපොරොත්වන අවසන්තති පලේ කරා ගමන් කරන්නට එතැන්දිීම දිස් ට ක් ේ ම්මරු අදා ල පරිපා ෙල් ධහරින් සම්වාාග කරගෙන ුන්ගේ සහභාගත්වල් සිදුකරන්නනව පු ලල් වැඩස් නක් මේ මහිත ඔසේ දීර් ල මනුවඇති ඔසේ රගට පරත් ර ැ. මේ වැඩට හද හම ්‍රාත්ම කරට පලාපොරත්ව හිදී මොනගේ වැඩටහන් ට අන්තර්ගත කරළ තිෙන්නේෙ ඇත්වශෙන්ම අපි මූලිකව අ විද්‍යාත්මක පර්ර්ේෂණ ජනතාගත කිරීමේ ක්‍රමවේද්‍යයක් තියවා එතකොට ඒක අපි ඒ තිය අනු පිළිවෙල්ට අනුව ඒ විද්‍යාත්මක පත්‍රිකාවක් විදිහට මේ මේ තියෙන ෆෝරම් එකේදී අපි ඉදිරිපත් කරනවා එතකොට ඊට පස්සේ සාකච්ඡාවක් පැවැත්වෙනවා අ සම්බන්ධයෙන් අපි ගන්න තිීරණ එක එක දැඟ ඉන්න යම්යම් අපි ස්ටේ කෝල්ඩස් ල කියලා ගුල්ලන්ගේ තියෙන කියවීම මේ සම්බන්ධය මොකක්ද කියන එක එතකොට අපිට පුළුවන් තීරණ ටිකක් ගන්නසාහ ඒවා අපේ තියන මේ රාජ්‍ය සහ පළාත් සභාාව ආන්ත්‍රණයට ඇතුළත් කරලා උපරිම පලප්‍රයෝජන ගණ්ඩ අපි යම තිස්සෙම දැන් අපි වසංගතයක් පස්සේ යම්ය මාර්ථික ගැටලුත් එක්ක ලොකු අභියෝග ගොඩක් එක්කයින් එතකොට මේ රෝගීන්ගේ අභියෝගයක්ත් ඒකත් තවත් බරක්වීම පුළුවන් තරන් අවම කරගණ්ඩ අවශ්‍ය වෙන වඩා ප්‍රායෝගික ප්‍රවේශය මොකක්ද කියලා හයල බල එක. එෙමි මේන වදරටත් තරම මහනුව දිස් ්‍රක් ප්‍රදේශ සංගත ේදන්න යි්‍ය පසන් ජයසිග හ සමග ි පතරම සිට ද මධ්‍යයෙන් ප ලාතේ වු ගඩු රෝගට ලක්ව සිටින රෝගීගේ සේවා සාපතික අවශ්‍යතාව පිළිබඳව විමර්ශනනාත්මක පරේෂණයක් හෙට දවස පත්වනට නෙමිතයි නර ග න් ැ හෝට ල් පරිස් ්‍රේද යහ සබන්ධ න පික කර ස. මධ්‍යම් පලාාත වකුකඩු රෝගයට ලක්ව සිටින රෝගීන්ගේ සේවා සහ ප්‍රතිකාරවශ්‍යතා පිළිබඳව විමර්ශණත්මක පරේෂණයක් පරේෂන වාර් අයිලදකකිමක් හොත්තනවා හෙටදවසේ මහනර ැ ග්‍රන් කැඩියන් හෝටල් පරිශේද හට පෙරු නවේට පස්සරු එක දක්වා. ඒඉදිරිපත් කරන මනුර ඩිස්ට්‍රික්් ප්‍රාදේශය වසංගත වේදඥ වෛද්‍ය පසන් ජයසිගහ හත්මා සමගින් අපි එසා කච්ඡා කරම මෙනි සිටිින්න්නේ මේ හා සම්බන්ධතොරතුරු. යිත දැන් හඳුනාගෙන නොමැති නත්නම් මෙට හේතුව කුමක්තයි නිිශ්චිතව නිගමනය කර නැති මේ රෝග තත්ව පිළිබඳව බොෝදන කවධානයමු කරණ අපගේ ගොවිජනතාව තමයි මේ ප්‍රධාන ගොදුර බෝට පත්වන්නේ කලා නමුත් තැත්‍ර මේ ගොවිජනතාවට බවිතරමද මේ රෝගතත්ව වෙන දෙන ඇදතුමන අපි ගොවිජනතාවට පමණක් බලපාන රෝගයක් නෙමීමේකමකු ගඩු ආබාධයකයනක අපි දකිම එහෙම වෙනවා නංගෝ විතන් නොකරන වෙනත් තාකියාවන් කරනයට සතුව වගොඩ අබාද නැතිවෙන්ට ඕනේ. ඉති එහම වෙන්න නේ හිි දබක්්ගඩ රෝගට සාහයනෙකට ගියොත්තේගේම තමයි දන්න කියන පුද්ගලි ඕන තරම් ඇති. ගොවිතැන් රස්සාවක් වශයෙන් නොකරන පුද්ගලින්ට මේක වැළඳනෙක් හැබැයි මේ රෝගීන් බහුළු වශයෙන් වාර්තාාවීම සහ එය හඳුනාගැනීම මූලිකව සිද්ධ වනේ ගොවිතැන් කටයියුුතු වැඩි වශයෙන් කෙරෙන ප්‍රදේශාශ්්‍රිතව රජ රට ප්‍රදේශය මහවැලි කලාපයන් එතකට ගිරන්තුර කෝට්ට වගේ ප්‍රදශ්‍රිතව තමයි මුලදීම මේ රෝගය හඳුනාගත්තේ ඉතින් එතකොට සමාජ මතයක් ගොඩ නැගෙනවා මේක ගොයි ජනතාවතරද කියල දැන් මේ වගේම තව එකක් තම මියුන මියවන කුඹරු ආශ්‍රිතවය පැතින හැබැ මියුන පහුගේ අවුරුද්ද මියුණ රෝගින් මානුර දිස්්‍රිකිි පැරුවවත් තේකන් සට අහතලිස් දෙකක් කියන්න පාසල් අමයි. හඩාර ඒ වගේ හැම වෙලා එම රෝගයක තියෙන පැතිරීමේ සාධක අපිට එ දෙයක්ට පමණක් ලගු කරන්න බෑ. ඉතිංගා මේක ලංකාගේ හැබ තැනම තියන පුළුවන්. ඒ ගැන අපි වෙනම පර්යේෂණ කළ යුතුයි මේකට තියෙන හේතුව ගොවි තැනද කිය දැන් අපි ගොවිතනෙන් නිවත්වීම ම ග ෝග විසු ක්ද ො ත නිවතච දසක අපිට ක් ගඩ රෝද ැතිවීද අපි එහෙම හොයා ගන්න පුලුවන් ත්වයක් තවමනෑ නමුත් අපි මනුසක්ගේ මුලිකවශතා ආහරැඇඳුම් නිවාස. එක රහර නිශපාධය කරන්න රුෂිකර්මාතය ශිතවවා විට කෘෂිකරමාන්තය අයි වෙලා මේ එක කරන්න බෑ. ඉතිං අපි තේරුම්ගන්න නොනේ හැවතිස්සේම රෝගයක් කාවට පස්සේ ඒ රෝගයක්ත් එක්ක ඉදිරියට ගමන් කරන්න. මකද අපි අදඉන්නේ වසර මිලියන ගණනක් තිස්සේ පරිනාමය වෙලා ගොඩනැගිච්ච ලෝකයේ. එතකොට ලෝකයේ බිහිවෙච්ච දසින්දට රෝග තිබුණ හැබැයි කවදාවක්කත් මේ මානවයාගේ රිනාමික ගමන් මාර්ගේ රෝගවලට නවත්න්න පුලුවන්කමක් තිබුණ නෙන්නේ ඇඒක නිසා දැන් අපි හැමතිස්සෙම හොයා ගන්න ඕනඒ කාලයට සහ අවකාශයට අදාලව රෝගයට සමඟ සටන් කරන්න මොනවද තියන කළම කිය එතට රෝගයක් කියීව් ගවන් අපේ මනසටන්නේ ප්‍රතිකාරණ ප්‍රතිකාර පෙති එතකොට එතකොට බොන බිහෙත් වර්ගයගන්නේ ඉදියරම මේ බිහෙත් ප්‍රති බිහෙත් එන්නත් ඒකොට ඉන්ක්ෂ ඕන දෙයක් එතකොට අපි ප්‍රතිකාරගනතමයි දන්න ශල්ලකරර්ම ඒවන්නනත්ත මොනහෝ උපකරණ තැන්පත් කිරීම ඒවාගේතව. නමුත් රෝගයක් කෙරෙහි සටන් වදින්න ඕන කරන්න නොයිටි විතරද. නෑ තවත්දේල්ල ඕන. රෝගයක් හැමතිස්ෙම මනුස්සගේ වයස එතකොට ග්‍යස්තේ පපුටුෂව රැකියාව එතකොට සමාජාර්ථක තත්ත්වේ අධ්‍යාපනක මට්ටම. එතකොට ඒ වෙලා විදිේ රෝගයේ තියෙන අවස්ථාව දිසා වයසේදිය පුද්ගලයා මහුණ දෙන මානසික අභියෝගසාහතත්ව එතකොට දැනුම ආකල්ප කුසලතා තියෙන එතකොට ජීවත්වන ප්‍රදේශය මේ හැම දෙයක්ම රෝගයකට සම්බන්ධයෙනවා ඒවා කියන අප විද්‍යාත්මක ක ප්‍රමේ දි කන්ෆවන්්ඩිංක් ෆෙක්ටර්ස් කියල විධන්න නෑ එතුරට තමමාල්ලට ජානල මේ බල පැම්තිඉන්න පුළුවන් අපි මෙහෙමැකිව්වට මේ අපි දැනට හීනෙකින්වත් හිතල නැති හේතුවක් නිසා මේ රෝගය පැතිරෙනවෙන්නත් පුළුව. තවමත්සා නොගත් හේතුවම දෙන්නරයි. ඉති ඒක නිසා අපි හිතන් ඕනි දැනට ලෝකේ තියන දැනුම සහ සේවාව එෙක්ක කොහොමද මේ රෝගය සමඟ අපි ජීවිතයගෙන යන්නේ කියලා. කඩාවිඳ වැටෙන් නැතුව. ඉති ඒකයි අපි එක තැනකට විතරක් අවධානයමු කරන්න නැතුවමී. ගොවි තනසා කෘෂිකර්මාන්තය ආශිත කියන එක නැතුව වඩා පුළුල් මනසකින් මිකදිාපි බලන්ඩුවන්.

දැන් වෛදවරු හැටියට අපි දකිනද සහ මම දන්නාදී වගොඩ රෝග සම්බන්ධි විශේසක් නයෙක් නෙවී. ඇතකොට ඒ හැම රෝගයකටම ඒකට ගලපෙන අ තියෙන අමිවට කියන ප්‍රඩස් පෝසි factors කියලා. ඉතිං ඒකයන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් අපි. ිකඩු වාාධකන ක්‍රනික් ් ඩි ස් කල ග්‍රිසි හඳුන් රෝගී ත්වය ප්‍රධාන වශයෙන් හේතුවෙන දෙයක් තම රුදිරේ සරීමටට වැඩිවීම එතකොට ශරීරයට අපි ගන්න ශරීරයේ තියන තරල ප්‍රමාණය අඩුවෙන එක අපි නිවර්තන කලාප හැම දසම දවල්වරුවට ගොඩත් ද අඩිදාන රට එතකොට අප ඇගෙන් ශරීරයේතු ගොඩකිවත්තින අපිට අප හැ උපරම් ප්‍රමාණයක් ඒ වතුරු බොනවාන ඒ වගේ තමන්ගේ රුතිරගට සීීමිටවා පුළුවන්තරන් අඩුවන් තියාගන්න උත්හ කරනවානං. එතකොට මනස නිරවුල්ල තියාගෙන දැඩි කෑනන්නේ ලෝකකිි අපිස ැන්න බැරි ප්‍රශ්නෝ ලූඩ තියාගන්නන්නේ නැතු ඉන්න උත්සසා කරනවාන සරර් ජීවන පැවැත්මක යෙනවනම් එතකොට අපිට පුළුවන් වෙනවා මේ ඕනෑ මවගඩ ලෝගීපත රක්නෙමේ වෙනත් තෝනෑම දයක් හටගන්නා දවස තව කල් දන්ඩ. ඒ වගේ ජීවන රට්ටාවකට එන්න ඕනේ පුද්ගලියෝ මේක තවකාටවත් බාර දෙෙන්ඩමෑ. අපි දකිනදේ තමයි අප සෞඛ්‍යන්ශීදයට ගොඩක්කිලාට ආරත් දෙයක් මේක සෞඛ්‍යංශී වැරැද්ද මේ රජීවරැද්ද මේ ආයතන විසින් අපිට මේ දේවල් නොකරුප එකේ වැරැද්ද. එතකොට අපි කාටහරි මේ තියෙන දේක වගකීම දාන. වැරැද්දේ වගකීම. එහෙම නැතුව අපි තමන් ගනීතන්න නික් දස් වනසි අසූ පහේ තිබුණා. කනඩාවේ ඔටාවා නෝවර සෞඛ්‍ය ප්‍රවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සම්මෙල්න ඒකෙදී වැඩා වැදගත් සංකල්පයන් තුනක්කෙනවා එක පුද්ගලය තමන්ගේ සෞඛ්‍ය තත්වය කොහොමද කළමුනා කරණය කර ගණඩ ඕන කියලා ඒකේ ඒ තුනෙෙන් ප්‍රධානකක් තම එනේ බ්ලිංක එක කියන්නන්නේ දැන්ඟ මගේ සෞඛ්‍ය වගකීම මට තියන්නේ මගේ සෞඛ්‍ය වගීම තවගෙනෙකුට දෙඩ පෑ මට තව කෙනෙක් ඇවිල්ලා සෞක්‍ය සේකයක්කෝ වෙනතියම් කෙනකුට උපදස් තයගේ ැබැ ක්‍රියාත්මක කිරීමති නිමා සතුව මේක හැම රෝගයකට ම පොදයිඒක නිසා රෝගයකට වැලඳනාට පස්සේ මෙතනින් එහාට මම කොහොමද මේ කලවනා කරණය කරගන්න ට තන්නන්ට න ර ද දී පා ක ්‍ර යක් තු බතු න් ම ත්හ නිද ඔබතු මන් හි ප්‍රතිපලත්පත් කර දෙන්නට හදන ඒ ජනතාවීට ප්‍රතිචාරයක් නැන අනු ුලතාවක් නොදක්වන වා නම් ය ට ගන්න හොමද ේ න ජනතාව මේ සෞඛ්‍ය සහ අනිකුත් රෝග මර්ධන සා සේවාවන්න එක්ක පද්ධ කරගන්න ඕනිදී ප්‍රධාන වශයෙන්ම ජනතාවගේ පැත්තේ ඉදලේ ප්‍රශ්නි දයක් බලන්ඩුවනේ. ගොඩක් අවස්ථාවලදී අපි අදකිනදී තමයි අපි නිලධාරීින් වශයෙන් අපේ පැත්ත ඉඳගෙන තමයි ඒ ප්‍රශ්ණිදය දකින්න. එතකොට එකක් තමයි අපිට කාලේසා අවකාශයේ නෑ. එකන් අර පැත්තිදල බලන්නවෙන්න මී වගේ වෙලාවකද තමයි රාජන වන සංවිධාන වල ප්‍රයෝජනයන්නේ අපි දකිනවා ගොඩක් කිලාවට සුන් හිත්වල හොඳ ප්‍රතිරූපයක් නෑ ගෙන නමුත් මේ ඇසන්ව්‍යාපෘතිය සහ ඇඩරාඇතනය අපිත් එක් මේ ගණුදනු කරපු කාල සීමාවේදී අපිට ලැවිච්ච නිදහස්ස සම්පූර්ණයම විද්‍යාත්මක පර්යේෂණයක් කරගෙනයන්ඩ එක අනර්ගයි දැ මේ කෙද්දී අපිට අවස්ථාව ලැබුණා රෝගයාගේ පැත්තේ සිට අප පේ පර්ේෂණ කණ්ඩායම මාසයක විතරකාලයක් විල්ගමය ගිහිල්ල නැවතිලා ඊට පස්සේ ඒහර ප්‍රදේශයේ තියන වභාව සෞුන්දර්යක් ද ගනිමින් අපි බොහෝ රෝකීන්නෙක්ක අර නික දොස්තර සහ ලෙඩා කියන සම්බන්ධයට වඩා එහාගිය සරල සමීප සාකච්ඡාමයේ ගණුදනු වක්කරා එතකොට ඒගොල්ලෝ සැබෑලෙසම අමියම් ප්‍රශ්ණිස ගන්න කොමදේ නිවවෙස්වල තියෙන තත්වේ මොවාගේද ඒක රෝගයට වැල දෙන්න කලින් කොහොමද තිබුණ ඇතකොට සහරපොද්ගල සතුස් පින්තුර තියෙනවාඒ කොහමද මේ විදියට ඒ ගලායාම සිද්ධ වනේ කොමද පුද්ගලෙක් මේ රෝගයේ නිසා අර්බුදියට ලක්වෙන්නේ අරු තීවරෙන් යුගරවන්න කියනද අපිට වෙනම පැත්තකින් බලන්න පුළුවන් වුණා දෙන්න මේක තමයි අපි මේක මේ විල්ගම ප්‍රදේශ අදාලොතුම අපිදැ දැන්දකි. මේක ලංකාවපුරාණත් හැමදනටම ඒ ඒ කෝනීන් ඒ තනඉඳල බලන්න පුළුවන්න්නම් අපිට පුළුවන් රෝගය වලක්වා ගැනීම රෝගී ප්‍රප්‍රතිකාර කිරීම හෝ රෝගයට හේතුව සොයා ගැනීම කෙසේ වෙතත් රෝගය නිසා ලැබෙන බඩ් එක රෝගි නිසා ඇතිවෙන අරබුදය සමනය කරගන්න ඇති සඳහා එකතුෙන්ඩ ඇ ම අත වශ්‍ය ද අවසන් වශයි මිනිත්තුවක අඩුකාලයක් ඇතුළලට අපගේ අසන්නට පනවඩයක් ලබදම ඔබතුමට අවසශයෙන් ම යෙ ඇත්වශෙන් කඳරට ගන්න ලිය සහ සසාකාරත්ධ්‍යයක්ක්ෂක සමන්ජාරත් මහත්ට බොම ස්තතුතියි මේ වගේ කාරණයක් සහ මේ විද්‍යාත්මක පර්යේේෂණ තත්යක් සමාජගත වීම සඳහා අවශ්‍ය කරන ේදික හැදීම මේ අපි දකි නෑ ලංකාවේ ගොහෝ විද්‍යුත්නාලිකා සහ ඒදේවල් වලදී සම්බන්ධ බබොමස්තූති. ඒවගේ තමයි මේමගේ පර්ේෂණ කරන්න අවශ්‍ය කරන දැනුම පසලතාවේ ස ආකල්ප සහිත පුද්ගලිියුන් රාශයක් ඉන්නවා. ඒ අවකාශයේ සාදලදීලා අප කත් එෙක්කයාමෝ. එතුට මේ හොයාගන්න දේවල් ඔබගේ ජීවිතය සාර්ථ කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පියමතිස්සමකින් ඉන්න අපි ඔක්කො එකතු වෙල්ලා එක සාර්ථක ගමනක්්‍යයමමු වෝස්තතුති. අැයි හොමස්තති.